ඇත්තටම මේ කාරි භයානක කතාවක්. මට එක උදාහරණයක් කියන්න පුළුවන් මේක කොච්චර භයානක කතාවක්ද කියලා. ඔය හැමදාම පොත කියවුවොත් තේරෙයි මේකෙන් ගොඩක් තොරතුරු තියෙනවා. මට තොරතුරු දීපු එක් මේ රාජ්‍ය පුද සේවාවක මහත්මයෙක් මට තොරතුරු දෙන්න ඔක්කොම ලෑස්ති කළා. එයා USB එකට මේ තොරතුරු දාලා මට කිව්වා මේක තොරතුරු මට නෙවෙයි මගේ අතරමැදි අපි නිතරම අතරමැදි වහරා වැඩ කරේ මේ තොරතුරු ගන්න මම කවුද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් කිව්වා කවුරු හරි දෙන්න මේ USB එක දෙන්න පුළුවන් කියලා. එතකොට මට ඒ වෙලේ විශ්වාසවන්තව පුද්ගලයෙකුට හදිස්සියට සොයාගන්න දුන්නේ මගේ බිරිඳ. මම ඔහුට මගේ බිරිඳගේ ටෙලිෆෝන් අංකය දෙන්න කියලා කිව්වා. ආපහු මට හැරිලා පණිවිඩයක් කියුවා මේ නම්රේ පැය 24 පුරාම මොනිටර් වෙනවා. ඒ අයින තැන්ට ගියොත් මාත් අහු වෙනවා ඒක නිසා දෙන්න බෑ කියලා. මට තවමත් ඒ USB එක ගන්න බැරි වුණා ඇත්ත වශයෙන්ම. ඒ තරමට ලංකාවේ යුදකරණේ ඒ කියන්නේ මේ හැම කෙනෙක්ම පිටුපස හැම කෙනෙක්ම සොයා බලන යාන්ත්‍රයක් තිබුණා. ඒ වගේ තත්ත්වයක් ඇතුලේ තමයි මේ තොරතුරු සොයාගෙන මේ තොරතුරු ඒකරාශී කරලා මේ පොත ලියන්න පුළුවන් වුණේ. මට නම් වශයෙන් සඳහන් කරන්න බෑ ඇත්ත වශයෙන්ම මේ පොත ලිවීමට මට මගේ ජනමාධ්‍යදීන් සහෝදරවරු ගොඩක් උදව් කරා. ලංකාව ඇතුලේ ලංකා පිට යුද හමුදාවේ ප්‍රධානීන් උදව් කරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මෙහෙයවූ නිලධාරීන් බොහෝ දෙනෙක් මට තොරතුරු ලබා දුන්නා. ඒ වගේම ඇත්ත වශයෙන්ම කියනනම් ජනාධිපති කාර්යාලයේ සිටපු අය ජනාධිපති කාර්යාලයේ තිබුණු පිටපතෙන් සමහර පිටපත් මට ලබා දුන්නා. ඒ වගේ තොරතුරු සොයාගත්තේ නැත්නම් අපට මේ මම කරන හෙළිදරව් කිරීමත් කරන්න බෑ. මම මේක භයානක කතාවක් කියලා කිව්වේ ඇත්ත වශයෙන්ම. මේක කියවොත් අපට පේනවා අපේ සමාජය යට මේ පාර රාජ්‍ය කියන එක. ඒ කියන්නේ මේක පරිවර්තනය කරලා තියෙනවා විවිධ අදහස් වලින්. ඒ කියන්නේ ඩීප් ස්ටේට් කියන එක. අන්තවාදී මත පිළිගන්න දේශපාලන සහ යුදමය එකතුවක් වාකලාවකට යුදකරණව සමාජයක හැදෙනවා. ඒ එකතුව එක්තරා විදිහට තමන්ගේ ස්වාධීන මතයක් උඩ වැඩ කරන්න පුළුවන් නැත්නම් රාජ්‍යයක වැඩ කරන්න පුළුවන්. මේ ඩීප් ස්ටේට් කියන එක තමයි ඇත්ත වශයෙන්ම ගත්තොත් අපිට පේනවා පහුගිය කාලේ සිදු වූ බොහෝ සිදුවීම් වලට ඔවුන්ගේ සම්බන්ධයක් තියෙනවා. පාස්කු ප්‍රහාරය දිහා බැලුවොත් මොකද පාස්කු ප්‍රහාරය ගැන මම කියවන්න පෙළඹුණ ඇත්ත වශයෙන්ම මම යුරෝපේ ජීවත් වෙන්නේ ජිනීවා නගරේ. මම දැන් හැම කෙනෙක්ම මට දුරකථන පණිවිඩ දීලා අහන්න පටන් ගත්ත මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට මට තේරුණා මම එතකොටත් මමත් දැනගෙන හිටියා. ඒ වගේම මම රූපවාහිනී ආයතන වලට කතා කරා විදේශවල තිබුණු. ඒ නිසා මේක ගැඹුරට යන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසා තමයි අපි කීප දෙනෙක් එකතු වෙලා මේ කතාවේ ගැඹුරට යන්න උත්සාහ කරේ. මේ කතාව ඔයගොල්ලන්ට මේ පොත කියවුවොත් මේ පොත සම්පූර්ණ පොතක් කියලා මම කියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මට ඉහළ පෙළේ මේ පරීක්ෂකයෙක් කිව්වා පොඩක් ඉන්න දේශපාලන පෙරළියක් වෙනකන් ඉන්න දේශපාලන පෙරළියක් වුණොත් මේක ඇත්ත සොයා ගන්න පුළුවන් බලන්න බලාගෙන ඉන්න සාක්ෂි ඉදිරිපත් වෙන වේගය කියලා මට කිව්වා. මම හිතනවා ඒක ඒ විදිහටම වෙයි කියලා. ඉතින් මේකෙන් මම වැඩි වෙලාවක් ගන්න මට කියන්න පුළුවන් එකම ප්‍රධාන කාරණේ තමයි මේකදී අනිත් එක මම මේ පොත කියවතු උගලන්ට තේරෙයි කිසිම දේශපාලන පක්ෂයට විරුද්ධව හෝ විරුද්ධව කිසිම ජනවර්ගයකට පක්ෂව විරුද්ධව ලියපු එකක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම අනුප්‍රාප්තික හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉඳලා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක දක්වාත් විපක්ෂ නායක සහ ජනාධිපතිවරයන් දෙවෙනි තැනගත් සජිත් ප්‍රේමදාස මහතා රාජසේනරත්න මහතා සරත් ෆොන්සේගා මහතා එතකොට STF එකේ හිටපු ප්‍රධානීන් යුද හමුදාවේ හිටපු ප්‍රධානීන් ඒ වගේ විශාල පිරිසකගේ තොරතුරු මම ඔවුන්ගේ තොරතුරු මේකට ඇතුල් කරලා තියෙනවා. කිසිම දේශපාලන කොණ්ණාඩිකෙන් බලලා නෙවෙයි මම තොරතුරු එකතු කරේ. හැම කෙනෙක්ගේම හැම පක්ෂය බලන්න නැතුව TN එකේ මේ චානික සනක්යම් එයාගේ තොරතුරු ඒ වගේ සම්බන්ධන් නැමෙයි සුමන්දිරන් ඒ වගේ හැම කෙනෙක්ම ඉදිරිපත් කරන තොරතුරු එකතු කරලා තමයි මේ පොත ලිව්වේ. ඒ නිසා මේක කිසිම දේශපාලන කණ්ණාඩියකින් බලලා ලියපු දෙයක් නෙවෙයි. මේක මම ලබපු ජනමාධ්‍යවේදී ආభాෂයේ උඩ ගවේෂණය කරමින් තොරතුරු එක්සස් කිරීමට ධර්මවත් ප්‍රයත්නයක්. නමුත් ප්‍රයත්නය තවත් ඉදිරියට යෑමට අත්‍යවශ්‍යයි. මම මුලින්ම දාපු මමුණු පොත පෝස්ට් එකේ ලිව්වාගේ මේක මම හිතන්නේ අලුත් මාණ්ඩුවට තියෙන අම්ල පරීක්ෂණය. අලුත් ආණ්ඩුව ගන්නවන ප්‍රධාන අභියෝග වල එකක් තමයි මම දැක්ක ජනාධිපතිතුමා අනුර දිසානායක මහතා
කාදිනල් හිමිපාණුත් හමු වෙලා තිබුණා. මේ ගැන පරීක්ෂණය කිරීමට මේ පරීක්ෂණය ඉක්මන් කරයි කියලා මම හුඟක් බලාපොරොත්තු වෙනවා. මේකේ මම එකම එක කාරණ කියලා මගේ කතාව අවසන් කරන්න කැමතියි. ඒ තමයි සුරේෂ් ශාලේ ශාලේ ගැන තියෙන තොරතුරු. ඔහු තවමත් රාජ්‍ය බුද්ධ්‍යාංශයේ ලංකාවේ ප්‍රධානිය. ඔහු යාපාන ආණ්ඩුවෙන් අයින් කරා. ගෝඨාභය රාජ මාක්ස් මහත්තයා ආපහු ගෙනාවා. ඔහුගේ මම ඔහුගේ ඔහු කියපු සාක්ෂියෙත් සාධාරණ කොටස් පොතට ඇතුල් කරලා තියෙනවා. නමුත් ඔහු පිළිබඳ විශාල චෝදනාවක් එල්ල වුණා ඔහුට. ඔහු මේක පිටිපස්සේ ඉන්නවා කියලා ඔහු ගැන කිව්වා කියලා මේ ඇත්ත වශයෙන්ම මේ කතෝලික පූජකවරුන්ට නඩු පවරලා තියෙනවා කිව්වා කියලා නඩු පැවරුවා ඔවුන්ට. නමුත් හන්සීර් මෞලානා කියන පිල්ලයන් කියපු ලේකම් ප්‍රකාශයක් කළා කිව්වා මේ ප්‍රහාරය පිටිපස්සේ සුරේෂ් ශාලේ ඉන්නවා කියලා. සුරේෂ් ශාලේ ඒක ප්‍රතික්ෂේප කරා. ඔහුට ඔහුට සාධාරණ කිරීම මම කියන්න ඕනේ. ඔහු ඒක ප්‍රතික්ෂේප කරා. නමුත් ඔහු ප්‍රතික්ෂේප නොකරම කරුණු තියෙනවා. ඇත්තටම මේ කියවනකොට මට පුදුම හිතුණා. 2013 අවුරුද්දේ අසාත් ශාලි ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට වැඩ කරේ. ඒ කියන්නේ ඔහු මේ විරුද්ධ වැඩ කරපු කෙනෙක් නෙමෙයි මම මේකයි කියන්නේ. අසාත් ශාලි අතනට ගත්තා. මොකද එයා මේ කරපු දේශපාලන නිසා. ඒතර ඔහු ඒ දවස්වල දිගටම සහරාන් කණ්ඩායමට විරුද්ධව පුවත්පත් ප්‍රකාශන තියමින් ඔහු අතනට ගන්න කියලා උද්ඝෝෂණයක් ගෙනිච්චා. ඔහු අතනට ගත්තාම ඔහුගේ නෑදෑයන්ටවත් ඔහු බලන්න එන්න දුන්නේ නැහැ. ඔහු බලන්න එක රාත්‍රියක ඔහු කියන ආවා කියලා මේ මිලිටරි ප්‍රධානීක් ඔහු නොකිය කියන්නේ මේ සුරේෂ් ශාලේ ආවා කියලා. ඔහු කියන ඔහුට කිව්වා කියලා මිලියන 500ක් දෙන්නම් මේ උද්ඝෝෂණය නවත්තන්න සහරාන්ට විරුද්ධව කරන්න කියලා. මේ සටහන එතන නීතිඥ ජයම්පති වික්‍රමර්ථ මහතා හිටපු පාර්ලිමේන්තුවේ එතුමා ප්‍රධානියෙක් වුණු පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ අසාත් ශාලි මෙදින සාක්ෂිය අදත් පාර්ලිමේන්තු වෙබ්බඩ කියවන්න පුළුවන්. මිලියන 500ක් දුන්නා කියලා අසාත් ශාලි කියනවා. ඒ අසාත් ශාලිගේ සාක්ෂියෙන් හරියටම අවුරුද්දකට පස්සේ අනිත් ජන ශ්‍රේෂ්ඨාධිකරණ ජනක සිල්ලාගේ නායකත්වයෙන් තිබුණු පාසුකු කොමිසම ඉදිරියේ සුරේෂ් ශාලේ සාක්ෂි දුන්නා. නමුත් ඔහු මේ ගැන වචනයක්වත් කිව්වේ නැහැ. ඔහු ජාතික බුද්ධ සේවාවේ ප්‍රධානියා නම් අසාත් ශාලි කියප එක නොදැන ඉන්න කිසිම හේතුවක් නැහැ. මේක කොහෙවත් මන්දරයන් ප්‍රතික්ෂේප කළත් නැහැ. ඒක කිව්වා කියලා අසාත් ශාලට නඩුවක් දාලත් නැහැ. ඒ විතරක් නෙවෙයි හන්සාර් අසාත් මෞලානා කියනවා ඔහුට කෙලින්ම සම්බන්ධය තිබුණේ ශාලේත් එක්ක. ශාලේ තමයි පිල්ලයන් හරහා මේ සාරාන් කණ්ඩායමක සම්බන්ධය පිහිටෙවි කියලා. මම මේක ඇත්තද නැද්ද කියලා කියන්නේ නැහැ. ඔහු ඒක ප්‍රතික්ෂේප කරා ඇත්ත. නමුත් ඊට වඩා වැදගත් කාරණයක් තියෙනවා. ඊට පස්සේ DBS ජයරාජ් කියලා ජනමාධ්‍යයේදී කියන දැන් කැනඩාවේ ජීවත් වෙන නිසා එල්එන්ඩ් එකේ වැඩ කරා. අපි උඟක් අය දන්නවා. ඔහු වැඩ කරේ ඔහු සායදුනේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට. ඒ කියන්නේ මේ අපි හිටපු විරුද්ධ පක්ෂවලට නෙවෙයි. ඔහු ඔහුට සහාය දුන්න කෙනෙක්. ඔහු ලිපි දෙකක් ලිව ඩේලි මිරර් පුවත්පතට. හන්සර් අසාත් මෞලානා එක හුඟක් වෙලාට එයා කතා කරලා ලියලා තියෙනවා. එයා මේක කියනවා එයා ලංකාවෙන් පැනලා යන්න සිද්ධ වුණේ මේක නිසායි කියලා. එයා කියනවා මේ පියතුමන්ලා සූම් සාකච්ඡාවක් කළා මේක සලේට විවේචනය කරා. ඒක සලේව මේකට සම්බන්ධයි කියලා කිව්වට පස්සේ සාලි කිව්වා කියලා කියන සාලේ කිව්වා කියන එයාට එන්න කියලා හම්බෙන්න එන්න කියලා. ඊට පස්සේ එයා හම්බෙන්න ගියාම එයාට පුදුම එදා වගේ කිසිම දා මේක ලියන් DBS ජයරාජ් කවදක්වත් කේන්ති ගිහිලා තිබුණේ නැහැ මේ වගේ සාලේට. සාලේ කේන්ති ගිහිල්ලා ඇහුවා උඹද මේක කිව්වේ පුතුමන්ලාට මම මේකට සම්බන්ධයි කියලා. මේක ඩේලි මිරර් පුවත්පතේ අදත් ඕගොල්ලන්ට කියවන්න පුළුවන් වෙබ් අඩවිය. ඒක එතකොට DBS ජයරාජ් කියනවා එහෙම ඇහුවාට පස්සේ මෙයාගේ ජංගම දුරකථනය අරගෙන සලේ සම්පූර්ණයෙන් පරීක්ෂා කරලා බැලුවා. බල්ලා එයාට යන්න කිව්වා කේන්තියෙන්. ඊට පස්සේ එයාට එන්න කිව්වා පිල්ලයන් සාකච්ඡාවකට මඩකලපුවට. එතකොට එයා කියනවා මුස්ලිම් බුද්ධ්‍යංශ නියෝජිත එකයාට කිව්වා එන්න එපා උඹ ආවොත් වාහන කප්පල මරන්න ලෑස්ති කරලා තියෙන කියලා. ඒක නිසා එයා රටෙන් පැනලා ගියේ කියලා DBS ජයරාජ් ඩේලි මිරර් පුවත්පතට ලියුවා. මේ ලිපිය සලේ ප්‍රතික්ෂේප කළන්නේ. මට පුදුම හිතුණා ඒ වගේ රාජ්‍ය බුද්ධ සේවා ප්‍රධානියෙක් තවමත් වෙබ් අඩවියේ තියෙන මේ ලිපිය ප්‍රතික්ෂේප කළා මේ කරුණු වැරදි කියලා කිව්වේ නැත්තේ මොකද කියලා. මම කියන්නේ මේවා හරිද වැරදිද කියලා. නමුත් මම කියන්නේ මේවා තහවුරු වුණත් නැතත් මේ රටේ ප්‍රසිද්ධ වෙච්ච කරුණු. මේවට මේවා ප්‍රතික්ෂේප කරන්නේ නැත්තම් එතන යම් සත්‍යක් තියෙන්න පුළුවන්. එතකොට හන්සි රසාත් මෞලානා ගැන
චිත්‍රපටිය කැදවා චැනල් 4 කියන බ්‍රිතාන්‍ය නාලිකාව. ඒ චිත්‍රපටිය පෙන්වුවා ජිනීවාවලදී. මම මේ අධ්‍යක්ෂවරයා හොඳට දන්නවා. මොකද එයා තමයි වන්නිය ගැන යාපනයේ සිදුණු දෙවන මේ යුද සමයේ සිදුණු බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් චිත්‍රපටයක් කරේ. ඒ විතරක් නෙවෙයි ලෝකේ තවත් රටවල් මේ වගේ චිත්‍රපටි කරලා තියෙනවා. ලංකාව ගැන විතරක් නෙවෙයි. ඔහු සම්මාන ලැබී චිත්‍රපති අධ්‍යක්ෂවරයෙක්. නමුත් මට නම් මේ මෞලානා කතාවේ පොඩි පොඩි අවුල් තිබුණා. මම ඒක නිසා අයගෙන් ඇහුවා අධ්‍යක්ෂවරයෙන් ඇයි ඇයි මේ වගේ තීද්දි මේ එකක් කරේ කියලා. එයා කිව්වා සුනන්ද මම එයාගේ දුරකථනයේ බැලුවා. දුරකථනයේ හුවාක් තොරතුරු තියෙනවා. නැත්නම් මම මේව මුකුත් මේ කරන්නේ නැහැ කියලා එයා මට කිව්වා. මම මේක දැකලා නැහැ. නමුත් දැන් මම කියන්නේ යන්නේ මේකයි. මෞලානා කියලා තියෙනවා ලසන්ත ඝාතනයට සම්බන්ධයි ත්‍රිපොලි කණ්ඩායම. ඒ ගැන මම සාක්ෂි දෙන්න කැමති අන්තර්ජාතික පරීක්ෂණයක් ඉදිරියේ විතරයි කියලා. අන්තර්ජාතික පරීක්ෂණයක් නැතුව අන්තර්ජාතික සම්බන්ධයක් නැතුව අපිට බෑ මෙයා කියපු එක ඇත්තද බොරුද කියලා බලන්න. ඊළඟට තව එක කාරණයක් කියලා මම මගේ අදහස නවත්තනවා. ඊළඟට මේකට තව හොඳ සාක්ෂියක් ඉදිරිපත් ඒක කරේ ශානක්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී. ඔහු අප්‍රේල් මාස 23 වෙනිදා මේ ගැන පාර්ලිමේන්තු වල 3ක් සිද්ධ වුණා. 3 වෙනි විවාදයේ ඔහු කතා කරලා කිව්වා 2017 සහරාන් ගැහුවා සූෆි වරුන්ට කාතම් කුඩිවල. ඒකට සහරාන්ගේ අයියා මෞලවි සේනි එයා මැරුණා සයිද්න බරදු ප්‍රහාරයේදී ගෙදර පුපුරවා ගැනීමේදී. ඉතින් සේනි ඇතුළු 7 දෙනෙක් ඇතුළට දැම්මා. එතකොට පිල්ලයන්ුත් ඇතුළේ හිටියේකට පිල්ලයන්ුත් හිටියේකට මෞලානාත් කියනවා මෞලානා ගියා මේගොල්ලෝ බලන්න. එතකොට තමයි කිව්වේ මේ හම්බෙලා ගිහිල්ලා සලේව හම්බෙන්න කිව්වා කියලා. එතකොට ශානක්‍යම් කියනවා එතන හිටියා කලීල් කියලා එක්කෙනෙක් මිලිටරි බුද්ධිආංශෙන්. මෙයා කියන විදියට මෞලානා කියන විදියට ඒගොල්ලන්ට අපදුන්නේ ෂයින් ඇතුළු කණ්ඩායමට අපදුන්නේ හමුදා බුද්ධිආංශවලි. මේකයි මම මේක භයානක කාරණයක් කියලා. මමත් ඇත්තම රාට නිදාගන්න ටිකක් බයෙන් තවමත් මේ පොත ලිව්වට පස්සේ. එතකොට මේව හරිම භයානක දේවල්. එතකොට මේ කලීල් කියලා හමුදා නිලධාරියෙක් මෙතන හිටියා කියලා කියනවා. මෙයා කියන්නේ ශානක්‍යම් පාර්ලිමේන්තුව කියලා. හැන්ඩ්සාඩ් එක තවමත් තියෙනවා. එතකොට මේකේ වැදගත්කම මේකයි. සයින්ද මරුදු ප්‍රහාරයෙන් පස්සේ FBI එක ඇමරිකානු FBI එක සිම් කාඩ් එකක් හරහා ගිහිල්ලා සොයාගත්ත අලුත් තොරතුරු. ඒගොල්ලෝ සොයාගත්ත ටෙලිෆෝන් නම්බරයක් ලංකාවේ සහරාන් එක දිගටම සම්බන්ධ වුණු. දිගටම මේ සහරාන් එක සම්බන්ධ වෙච්ච දුරකථන අංකයක්. මේ දුරකථන අංකයේ තිබුණු මිලිටරි මුස්ලිම් ජාතික මුස්ලිම් බුද්ධිආංශ නියෝජිතයා ශානි අබේසේකර මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතනට ගත්තා. මොකද වුනේ? එතකොට කිව්වා මෙයා අපේ ප්‍රොජෙක්ට් එකක් මෙයා රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධයි කියලා. එයාගෙන් ප්‍රශ්න කරන්න දුන්නේ නැහැ. එතකොට 2017 අතන හිටපු කලීල්ම නම් මේ 2019 වෙනකන් හිටපු කලීල් උනේ අවුරුදු 7-2ක් ඇතුලේ මෙයා සහරාන් කණ්ඩායමට සම්බන්ධ වෙලා තිබිලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි. සරත් විරසේකර හිටපු ආරක්ෂක ඇමතිවරයා කියනවා මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ ඇහුවාම කලීල් ගැන ඇහුවාම කියනවා අපි අපේ බුද්ධි සේවකය පාවා දෙන්නේ නැහැ. ඔය කලීල් හරහා තමයි අපි 2017 දී සිරියාවට ගිය මුස්ලිම් අයගේ නම් සොයාගත්තේ කියලා. එතකොට එයා ඇතුලේ හිටි. එයා ඇතුලේ ඉඳලා තමයි මේ 17 දෙනෙක් සිරියාවට ගියා මට මතක හැටියට මේගොල්ලන්ගේ නම් ලබා ගත්තේ එයා හරහා කියලා සරත් විරසේකර මහත්මයා කියවා කියලා හැන්සාඩ් එකේ තියෙනවා. එතකොට මම 2017 2019 වෙනකන් මේ කලීල් ඇතුලේ හිටියා නම් කලීල් ලබාගත තොරතුරු කෝ? ඒ තොරතුරු කාට ලැබුණේ? කවුද එයාගේ හෑන්ඩ්ලර්? හැම කෙනෙක්න හැන්ඩ්ල කෙනෙක් ඉන්න ඕනේ. කවුද එයාගේ හැන්ඩ්ල? බුද්ධි සේවා මෙන්න මේවා තමයි පරීක්ෂණකින් සොයා ගන්න තියෙන්නේ. මේවා සොයා ගන්න හුඟක් අමාරුයි. මං වගේ පාර රාජ්‍ය කියන එක ඩීප් ස්ටේට් කියන එක හරිම ශක්තිමත්. ඩීප් ස්ටේට් එකට ආණ්ඩු පෙරලන්න පුළුවන්. ආණ්ඩු වෙනස් කරන්න පුළුවන්. ඒ තරම් ශක්තිමත් එකක් තමයි ඩීප් ස්ටේට් කියන්නේ. මේක මේ පොත කියවොත් ඔයගලන්ට තේරෙයි. මම මේක බයනක කියලා. මේක පැහැදිලිවම ආණ්ඩුව එතකොට ඒවකට ආණ්ඩුව නෙවෙයි රාජ්‍ය බුද්ධි සේවාව සහ මිලිටරි ඉන්ටෙලිජන්ස් ඩිරෙක්ටරේට් කියන මිලිටරි බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය දැනගෙන හිටියා. වනාත විල්ලුවේ පුහුණු කඳුර අල්ලගත්තාම එතනට හමුදා බුද්ධිආංශයේ දවසකට පස්සේ ගියා එකවරම. ගිය හැටි තාම දන්නේ නැහැයි කියලා මේ රවිසෙනරත් මහත්මයාත් ශානි අබේසේකර මහත්මයාත් සුප්‍රීම උසාවියට ඉදිරිපත් කරපු ෆන්ඩමෙන්ටල් රයිට්ස් පෙටිෂන් වල කියලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ එතකොට හිටිය කවුද හමුදාපති මහේෂ් සේනානායක. එයාට කිව්වේ නැහැ මෙහෙම එකක් වුණා කියලා. මහේෂ් සේනානායක මෙහෙම එකක් වුණා කියලා දැනගත්තේ යුද්ධ හමුදා කඳවුරට එහා පැත්තේ වුණ හෝටලේ පුපුරනකොට.
එතකන් යුදහමුදා අප දැනගෙන නමද යමුදා යුදහමුදා බුද්ධක්ෂක මණ්ඩලයක දැනගෙන හිටියා. ඉතින් මේ ඔක්කොම සොයලා බැලුවාම ඇත්ත වශයෙන්ම අපට පේනවා මෙතන ලියන්න අමාරු ගැටයක් තියෙනවා. ඒ ගැටේ ලියන්න මාන්සි වෙච්ච ඇත්ත වශයෙන් ප්‍රධානිය තමයි අද අපි හැම ඔය කතා කරන්නත් ඇවිල්ලා තියෙන්නේ. මම මීට වඩා කියන්න යන්නේ මේ ගැන කතා කරන්න පුළුවන් දවසක් හරි. මම ඒකයි මේක පටල් වල තියෙන හැටි. මේ තොරතුරු මේගොල්ලෝ ස්ථිරවම දැනගෙන හිටියා. මම මේක බය නැතුව කියන ඕනම තැනක. රාජ්‍ය බුද්ධ සේවාව සහ මිලිටරි අධ්‍යක්ෂ මණ්ඩලය දැනගෙන හිටියා මේක වෙනවා. මොකද ඒගොල්ලන්ගේ උත්තුකාරය මේක ඇතුළේ හිටියා. ජමීල් කියලා ඔයගලන්ට මතක ඇති. මේ මෙතන හෝටලේ පුපුරවාගත්ත නැති පුද්ගලයා. ජමීල් හැදුවා 2015 සංවිධානයක්. ඒක හදපු දවසේ එක්කෙනෙක් ඇතුළට ඇරියා කියලා සුරේෂ් සලේයාගේ සාක්ෂිද කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ එයාගේ සාක්ෂිද කියලා තියෙනවා. 1984 තමයි සලේ පටන් ගත්තේ මුස්ලිම් කණ්ඩායමක වැඩ කරන්න කියලා. ඒක කියන්නේ අපි නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතකොට දෙන්න කියලා තියෙනවා ඒගොල්ලන්ට පඩි ගෙව්වා කියලා ආණ්ඩුවෙන්. එතකොට මේ ඔක්කොම බැලුවත් අපට පේනවා මේ ඇතුළට උත්තුකාරය ඇවලා හිටියේ ඇත්තම සහරාන් කණ්ඩායමත් එක්ක දැනගත් උත්තුකාරය හිටියා. අබු හින්ද් කියලා පුද්ගලෙක් මේක මෙහෙව්වා. මේ පුද්ගලයා කවුද කියලා අපි තාම කවුරුවක්වත් දන්නේ නැහැ. සමහරු කියනවා ලංකාවේ ඉන්න කෙනෙක්, සමහරු කියනවා ඉන්දියාවේ ඉන්න කෙනෙක් කියලා. එතකොට මේ වගේ දේවල් බැලුවොත් ඔයගොල්ලන්ට නිකමට කියවලා බලන්න පුළුවන්. බලන්න සරත් ෆොන්සේකා ප්‍රශ්න අහනකොට එයා හිටපු මේ මිලිටරි හමුදා නාය හමුදාපති මන්ත්‍රීවරයෙක් ඔහුගේ නිලන්ත ජයවර්ධන ප්‍රශ්න අහනකොට එයා කියනවා ඔබතුමා මට කියන්නේ මෙහෙම තොරතුරක්වත් පත්‍රවල දාලා ප්‍රසිද්ධ කරන්නද කියලා. අන්න ඒ විදිහට තමයි නිලන්ත ජයවර්ධන එතකොට හිටපු රාජ්‍ය බුද්ධිසේ ප්‍රධානිය සරත් ෆොන්සේකාට මේ ජයම්පති වික්‍රමරත්න මහත්මයා හිටපු තේරීමකාර සභාවට කිව්වේ. ඒ උත්තර කියවනකොට ඇඟ අපට පුදුම හිතෙනවා මේ විදිහට පුළුවන්ද තේරීමකාර සභාවකට උත්තර දෙන්න මේ වගේ රාජ්‍ය නිලධාරියෙකුට කියලා. ඉතින් මේ වගේ දේවල් හුඟාවක් තියෙනවා. මම පුළුවන් තරම් පොතේ ලියන්න බැලුවා. නමුත් එක අභියෝගයක් තිබුණා. මම කැමති වුණ නැහැ දීර්ඝ පොත. ඕක පිටු 500ක් හරිය යන්න තිබුණා. ඉතින් ඒක මට ඒක කරන්න කැමැත්තක් තිබුණා. ඒ නිසා පුළුවන් තරම් සාරාංශ කළා තමයි ලිව්වේ.